අමාත්‍ය විජිත හේරත් මහතා 2021 වර්ෂයේ ඔක්තෝබර් 22 වනදා පාර්ලිමේන්තුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළි කළ හඬපටයද අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා මාධ්‍ය හමුවේ ප්‍රචාරය කළා. ලංකා පෞර සමාගම හරහා තමයි එහෙමනම් අඩුම ගානේ ඉන්දියානු සමාගමට මුදල් ගෙවිය යුතුයි. නමුත් මේ මොකක්වත් නැතුව බීබී ජයසුන්දර මහත්තයා උඩින් මැදිහත් වෙලා මහජන බැංකුවට නියෝග කරනවා වෙනම පෞද්ගලික ගිණුම මහජන බැංකුවේ ගෞරව ශාඛා විවෘත කරන්න. මොකද මේ මහජන බැංකුවේ විවෘත කරපු ශාඛාවේ නම යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් account. ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම කියලා සමාගමක්. ඒක පාරට දාහතලේ දම පටංග. ඒක මම අරමුදල පොතුම ප්‍රකට මහජන බැංකුවේ සල්ලි පෞද්ගලික සමාගමකට ඉන්දියාවෙන් පොහොර ගෙන්න සඳහා 9 කෝටි 24 ලක්ෂයක් මුදලක් ඉන්දියන් සමාගමට ගෙවනවා. එතන ඉතුරු වෙනවා 20 කෝටි 12 ලක්ෂ 50000ක මුදලක්. අන්නේ මුදල මේ වෙනකොට මොනවද වුනේ කියලා රටේ ජනතාව දැනගන්න ඕන. මේ අධ්‍යක්ෂකවරු දෙන්න ඊට පස්සේ මහජන බැංකුවට දිගින් දිගටම බලපෑම් කරනවා. මෙන්න මේ ඩොලර් මුදල් රුපියල් වලට පරිවර්තනය කරන්න. කියන්නේ ඉන්දියාවෙන් පොහොර ගේනවා නම් ඩොලර් නම් යවන්න ඕන රුපියල් වලට මැදිහත් වෙ කරන්නේ. මේකේ දූෂිතයක් වංචාවක් වෙලා තියෙනවා. PB ජයසුන්දර පී මොහන්ටි පෙරා PVGM වීරසිංහ සහ මේ සඳහා මැදිහත් වෙච්ච දේශපාලකයන් සහ නිලධාරීන්ට රේව වහම් පරීක්ෂණයක් ආරම්භ කළා නීතියෙන් ක්‍රියාත්මක කරන්න.